කුසල් මෙන්ඩිස්ගේ ගේම් අවයනස් එක. ඔව් අපි දන්නවා ඉංගලන්තයත් එක්ක පැවති තරඟේ අපි හොඳට ජයග්‍රහණය කරා. ඒ වගේම මේ තරඟේදී පොඩි සිදුවීමක් සිදු වෙනවා. මේ කුසල් මෙන්ඩිස් රන් අවුට් එකක් ලබා ගන්නවා අදිල් රෂීඩ්ගේ. අපි දැක්ක ඇතර මොකද්ද වුනේ කියලා පන්දුව කීපර් රැක ගන්නවා. ඊට පස්සේ අපි දැක්කා මෑ එකපාරටම ග්ලව් එක ගලවලා පන්දුව විසික් කරනවා එහා පැත්තේ කඩුලට. නන් ස්ට්‍රයිකර්ගේ කඩුල්ලට ඔහු එක එල්ල කරනවා. එතකොට අදිල් රෂීඩ් ෂෝට් හිටියේ ඔහු දෙවි යනවා. දැන් මේක පිළිබඳව මම දන්නේ විවිධ මත පළ වෙනවා. දැන් ඔය ගොඩක් අය මේ ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් එක ගැන කතා කරන දැන් ඔය වගේම එකක් වුණා ඔස්ට්‍රේලියාව ඉංග්‍රන්තය ඇෂස් ක්‍රීඩා කරද්දී ඇලෙක්ස් ක්‍රේට හැකියාවක් ලැබුණා ජොනි බියස්ටෝගේ කඩුල දවා ගන්න ඒ විදිහටම මෙයා ක්‍රීසෙන් එළියට යනවා කියලා. તો ඕක ඕකෙන් පස්සේ තමයි ගොඩක් මේ කතන්දර කියන්න ගත්තේ ඔස්ට්‍රේලියාව හොර කරා කියලා. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම ඉංග්‍රන්තය තරන්ත ඒගොල්ලෝ වැරද්දක් කරේ. මොකද ක්‍රීසෙන් එහෙම විදිහෙන් යන්න බෑ ක්‍රීස් කරන්න නැතුව එහෙම නැත්තම් विकेट कीपर फेस स्लिपलाट किया वरदी एव करपु एक मित्रे मेक पंदु इन प्ले तिब्बे मित्र कुसा मेडिस किसी वरद पंदु इन प्ले तीयदी अरे इसहट अभी इनकी आने रन कगे कंसीडर का इतना अरे आगे पंदु कीप पंदु रखकनो विकेट रनऊटे तम ඒක අපිට කන්සිඩර් ගන්න වෙන්නේ. ඉතින් මෙතෙන්ට අර සමහර කට්ටිය මේ ස්පීඩ් ඔෆ් ද ක්‍රිකට් එක ගැන කතා කරන මම හිතන්නේ ඒක මෙතෙන්ට කතා කරන එක තේරුමක් නැහැ. දැන් මෙතන අපි බලන්න ඕනේ කුසල් මෙන්ඩිස් මේක වෝනින් එකක් වගේ තමයි දීලා තියෙන්නේ. එතකොට එයා පළවෙනි පාර නෙමෙයි මේක කරන්නේ. කියන්නේ පළවෙනි පාරයක් කරන්නේ නැහැ දෙවෙනි පාර තමයි කරන්නේ. මේක 32 වෙනි බඳුවාරයේ සිද්ධ වෙන්නේ. පස්වෙනි බඳුවේදී අහු ඒ කියන්නේ ඔහුට ඒක පේනවා. ඔහුට පේනවා මෙයා මෙන්න මේව අදිල් රෂීඩ් චුට්ටක් ඉස්සරහට අවිදගෙන ඉනවා. එයා ක්‍රීස් එකේ ඉන්නේ නැහැ කියන එක එයාට නන් ස්ට්‍රයිකර් එන්ඩ් එකේ ඉන්න අදිල් රෂීඩ් කරන දේ පේනවා. එතකොට එයා පන්දුව රැකගෙන යොමු කරන්න බලනවා. නමුත් එතන එයා ඒක නිකන් ඉන්නවා. එතකොට අන්තිම පන්දුවේ තමයි ඔහු මේ දේ කරන්නේ. මේක ICC එකෙන් දාලා තිබ්බා. මෙතන කියනවා ද ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් ICC has released a video seemingly showing Sri Lanka skipper Kusal Mendis panning the run out of England Adil Rashid at the non-strikers end at the cricket world cup. ඉතින් මේකල මේ වීඩියෝ එකක් දාලා තිනවා. මෙයා කොහොමද මේක plan කරේ කියලා. ඉතින් Sri Lanka defeated England by 8 wickets in the 25th match of the ongoing ICC men's cricket world cup which was played in Bangalore on Thursday 26. මෙතන කියවෙනවා ඉන්නේ නැහැ. ඒක තමයි අපි කිව්වේ කුසල් මෙන්ඩිස් කියලා කියන්නේ ඇටැකින් ලීඩර් කෙනෙක්, ඇටැකින් නායකයෙක්. දසුන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල්, දසුන් කරපු දේවල්, ඒ දසුන් නායකෙක් විදිහට යාගේ ලීඩර්ෂිප් ස්ටයිල් එක වෙනස්. ඒ දේවල් කුසල් මෙන්ඩිස්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියන එක තමයි අපි මුලින්ම කිව්වේ. මොකද කුසල් මෙන්ඩිස්ලා වෙනස් දි නායකයෙක්, ඇටැකින් කැප්ටන් කෙනෙක්, හැම්බලේම ඇක්ටිව් ඉන්න කෙනෙක්, ඒ වගේම ගේම් එකේ ගොඩක් ඉන්න කෙනෙක්. ඉතින් අර විකට් කීපර් කෙනෙක් කොට තමයි ගේම් එක හොඳටම පේන්නේ, තරගේ හොඳටම පේන්නේ, ෆීල්ඩ් එක හොඳටම පේන්නේ. ඒ දේවල් යා ලස්සනට එක්ස්කියුට් කරලා දෙන ඉතින් එයාට පෙරුණා මේ නන් ස්ට්‍රයිකර් මෙන්න මෙහෙම ඇඩ්වාන්ටේජ් එකක් ගන්න හදනවා. තරගෙන් ඉස්සරහට හැවිලි ඉන්නවා කියලා ඉතින් එයා එක ප්ලෑන් කරලා ලස්සනට පරින් පාරේ යොමු කරේ නැහැ. දෙවෙනි පාරේ යා ලස්සනට ඒ වැඩේ කරා. ඉතින් මම හිතන්නේ මේ ස්පීඩ් ඔෆ් ද ගේම් ගැන කතා කරන කට්ටියට කියන්න තියෙන්නේ ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෑන් කැඩ් එක වුණත් ඇයි ඇයි පිටිකරුවන්ට ඉස්සරහට අඩි දෙක තුනක් දුවන් එන්න දෙන්නේ? ඇයි මිනිස්සු කියන්නේ මෑන් කැට් කරලා අවුට් කොක් කෙමක වැරදි කියලා? ඉතින් පොඩ්ඩක් හිතන්න, පන්දු යවන්නන්ට මේ ගේම් එකේ මුකුත්ම නැහැ. පිටිකරුවන්ට තමයි වාසිය විතර හැමදේම හදලා තියෙන්නේ. ඒතකොට පන්දු යවන්නන්ගේ පොඩ්ඩක් හරි කකුල චුට්ටක් චුට්ටක් එහාට මෙහාට ගියොත් එහෙම ඒක නෝ බෝල් එකක් වෙනවා. ලයින් එක පාස් කරොත්. එතකොට ඇයි බැට්ස්මන් කෙනෙක්ට තමන්ගේ ලයින් එකේ ඉන්න බැරි? ඇයි බැට්ස්මන් කෙනෙක් ලයින් එක චූටක් ඉස්සරහට ගිහිලා යා මෑන් කට් කරොත් එම මේ අනිත් පැත්තෙන් ස්පිරිට් ඔෆ් ද ගේම් ගැන කතා කරා. එනයි ඉතින් පන්දු යවන්නුත් කියන්න ඕනේ මේ චූටක් විතරයි මගේ කකුල ඉස්සරහින් තිබ්බේ, මේක නෝ බෝල් දෙන්න බෑ, මේක ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් කියලා ඔය කතන්දරේ කියන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් පිටිකරුවෝ දැනගන්න ඕනේ තවගේ ක්‍රීස් එකේ ඉන්න. බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.